മനുലോക ദേവിലോകമേ ആദിവാസം ഇപ്പതന സാമ അവസ്ഥാവക പിരിപിരി മോണി നൂത കടേതു ക്രീമട പഹന്നാലോക പൂജാവേ ആനിസംസ ഇവഹൽ നീതിവന पेर बुद्रजानन महान से नमक के ससुने इतिया पांच दिनिकान तेर तेर मे तेरनी महान से एक दवसा कलुवर रैक पिरिसुदु सिति बहुम श्रद्धावेन युक्त पहान पहा पूजा करला तियन ए पहान पहा पूजा करीमे आनुभावे असु वरा देवलोवट अधिपति सप्तदेवीगे बिंद बवट पत्तेला इपदु දහස් ගණන් සක්විති රජදරුවන්ගේ අගමැසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී හත්තන වියේදී නිවන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබී තිබෙනවා. තව හිටියා සකුලා කියලා තෙරණිය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවන් පෑ පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක් රැයක් එක් පහනක් පූජා කරලා තියෙනවා. මේ පහන් ආලෝකයේ අනුභවයෙන් දිවස් ලැබුණා. තීක්ෂණ බුද්ධියක් ලැබුණා. යසසින් දිවිසින් ශ්‍රද්ධාව හා නුවණ මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇති අයකු වූයේ අවසානයේ උතුම් ධර්ම අවබෝධ කරගෙන කෙලසුන් නසන්නට ඒ මහා පින හේතු වාසනා වී තිබෙනවා. ඒකදී ඊය හිමිනම අපමහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ චිතකය එක් පහනක් පූජා කළා. ඒ ආනිසංස බලයෙන් 130 වාරයක් සක්දේනු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. තවත් සුවිශේෂී අනුවස් රැසක් ලබාගෙන තියෙනවා. තව අවස්ථාවකදී එක් බුදුරජාණන් වහන්සේ නමකගේ කාලේ අජිත කියලා හිමි නමක් හිටියා. එක් දිනක් මේ හිමි නම තම දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. එම මීතෙල් වලින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් පිරිසිදුව ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් පහන් පූජා කරනවා. එම අනුහස් බලයෙන් වාර 700ක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. අවසානයේ කෙලෙස් නසා නිවන් අවබෝධ කර ගැනීමට මේ පහන් පූජා කිරීමේ ආනිසංස හේතු වී තිබෙනවා. ඔබත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් පහන් ආලෝක පූජාවේ යෙදෙන්න. ඒ පහන් පූජා කරන විට පිරිසිදු භාවයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිදු කරන්න. එවිට ලැබෙන අනුහස් ඉමහත්.